තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ධර්මශ්‍රවණාභිලාසි සදහවත් කාරුණික පින්නතුනි මේ මොහොතේදී ඔබ හැම දෙනාම බලාපොරොත්තු වන්නේ ලෞතර තථාගත අමාමෑණි බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා කෙරෙහි අපරිමිත කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් වූ ධර්මයෙන් ස්වල්පයක් ශ්‍රවණය කරන්නටයි. ලෝකවාසී බෞද්ධ ජනතාවත් ලක්වැසී බුදු ජනතාවත් හිරු සදහම් රැස් දහං වැඩසටහන සඳහා නිරන්තරයෙන් සම්බන්ධ වෙමින් ඒ උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කරමින් තමන්ගේ මෙලොව පරලොව ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා ඒ ධර්ම කාරණා තමන්ගේ ජීවිතයට එකතු කරගෙන යහපත් ජීවිතයක් ගත කරන්නට ඔබ හැම දිනාම බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අදත් ඒ උතුම් වූ ධර්මය ශ්‍රවණය කිරීමේ අදහසින් සෑදී පැහැදී සිටින සදහවත් පින්නතුන් ඉතාම ශ්‍රද්ධාවෙන් සහ ධර්ම ගෞරවයෙන් යුක්තව මේ සුළු වේලාවෙහි ඒ උතුම් වූ ධර්මය ශ්‍රවණය කළ යුතු වෙනවා. ඒ තුළින් අපගේ ජීවිතයට එකතු කරගත හැකි යම්කිසි ආදර්ශයක් ඇතොත් එය අපේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා ඒ ඔස්සේ තමන්ගේ ජීවිතය නිවැරදි මාවතට යොමු කරගන්නට ඔබට පුළුවන්කමක් ලැබෙනවා. එනිසා ලෞතර අමාමෑණි බුදුරජාණන් වහන්සේ විසින් මෙලොව සහ පරලොව යහපත සඳහා දේශනා කළ ඒ උතුම් වූ ධර්මය ශ්‍රවණය කරන්නට ඔබ හැම දිනාම සූදානම් වන මොහොතෙහි මා විසින් අද දේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ අපේ අමාමෑණි බුදුරජාණන් වහන්සේ විසින් ගෘහ ජීවිතය සම්බන්ධයෙන් එක් අවස්ථාවකදී දේශනා කරන්නට යෙදුන ඒ උතුම් වූ ධර්මයෙන් කොටසක්. ගෘහ ජීවිතය කියලා කියන්නේ එදිනෙදා අප විසින් පවත්වාගෙන යනු ලබන විවිධ කංකටලු කරදර බාධක ඔස්සේ තමන්ගේ ජීවිතය සකස් කරගෙන ඒ බාධක කංකටලු ජයග්‍රහණය කරා ගෙන යමින් නිවැරදි මාවතට යහපත් ජීවිතයක් ගත කරන්නට ඔබ ගන්නා උත්සාහය විශේෂයෙන් ගිහියන් වශයෙන් අපේ සමාජයේ පැවැත්ම සඳහා අවශ්‍යම කරන දෙයක් වශයෙන් ලෞතර බුදුරජාණන් වහන්සේ සිගාලෝවාද සූත්‍රය වැනි ඒ සූත්‍ර දේශනාවන් තුළින්
මේ ගෘහ ජීවිතයේ පැතිකඩක් හැටියට දැක්වෙන අඹුසැමි සම්බන්ධතාවය පිළිබඳව දේශනා කොට තිබෙනවා. ඒ අනුව යහපත් ගෘහ ජීවිතයක් ගත කරන්නට නම් හොඳ අඹුසැමි දෙපලක් සිටිය යුතුයි. ඒ පිළිබඳව කරුණු ඇතුළත් සූත්‍ර දේශනාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා චව සූත්‍රය කියලා. චවෝ චවාය සද්දින් සංවසති, චවෝ දේවියා සද්දින් සංවසති, දේවෝ චවාය සද්දින් සංවසති, දේවෝ දේවියා සද්දින් සංවසති කියලා. එතුලින් පැහැදිලි කරන්නේ සාර්ථක ගෘහ ජීවිතයක් ගත කරන පුද්ගලයින් අතර අඹුසැමියන් වශයෙන් හොඳ සාර්ථක යුගදිවියක් ගත කරන්නට අපි කොහොමද අපේ ජීවිතය හැඩගස්වාගත යුත්තේ කියන කාරණයයි. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ මේ චව කියන සූත්‍රයෙන් පැහැදිලි කරනවා අඹුසැමියන් කණ්ඩායම් හතරකට වර්ගීකරණය කරලා. ඒ අනුව චවෝ චවාය සද්දින් සංවසති කියන්නේ මළ ස්ත්‍රියක් මළ පුරුෂයෙකු සමග ජීවත් වීම. චවෝ දේවියා සද්දින් සංවසති දෙවෙනි කණ්ඩායම හැටියට සඳහන් කරනවා මළ පුරුෂයෙක් දෙවඟනක් සමග ජීවත් වීම. තුන්වෙනි පවුල් සංස්ථාව හැටියට දක්වන්නේ දෙවියෙක් මළ ස්ත්‍රියක් සමග ජීවත් වීම. සිව්වෙනි කණ්ඩායම තමයි දෙවියෙක් දෙවඟනක් සමග ජීවත් වීම. එතකොට මෙතන චව කියලා කියන්නේ මැරුණු කියන අර්ථය. කුමකින්ද මැරිලා තියෙන්නේ? ගුණධර්ම වලින් මැරිච්ච පුරුෂේ සහ ගුණධර්ම වලින් මැරිච්ච ස්ත්‍රියක් එකට ජීවත් වීම. ඒක තමයි බුදුහාමුදුරුව පැහැදිලි කළේ චවෝ චවාය සද්දින් සංවසති කියලා. එතකොට යම්කිසි සැමියෙක් සහ බිරිඳක් කියන මේ දෙපළ ගුණධර්ම වලින් තොරණ ඒ දෙපළම පස්පව් දසකුසල් වල යෙදිමි අධාර්මික ජීවිතයක් ගත කරමි පවුල් සංස්ථා පවත්වාගෙන යනවනම් බුදුරජාණන් වහන්සේවන් හැඳින්වුවේ මළ පුරුෂයෙක් මළ ස්ත්‍රියක් සමග ජීවත් වීම. එතකොට දෙදෙනාම පින්වතුනි ගුණාංගවලින් තොරයි. දෙදෙනාම පවට බරයි. දෙදෙනාම කරන්නේ අකුසල්. එතකොට ඒ පවුල් ජීවිතයේ කවමදාකවත් සාර්ථක වෙන්නේ නැහැ. ඒ පවුල් ජීවිතය හැමදාම අඳුරෙන් අඳුරට යනවා. තමෝ තම පරායන කියන ආකාරයට අඳුර කියලා කියන්නේ කළුවරයි. එමනම් අඳුරෙන් අඳුරට තමයි ඔවුන් හැමදාම ගමන් කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා දෙවන පවුල් සංස්ථාව. චවෝ දේවියා සද්දින් සංවසති. දැන් පැහැදිලි චව කියන්නේ ගුණධර්ම වලින් තොර පුද්ගලයෙක්. ගුණධර්ම වලින් තොර පුරුෂයෙක් සහ ගුණවත් ස්ත්‍රියක් යහපත් කාන්තාවක් එකට ජීවත් වීම. එතකොට දෙදෙනාගේ අදහස් පරස්පරයි. දෙදෙනා ගමන් කරන්නේ ආකාර දෙකකින්. සැමියා පස්පව් දසකුසල් වලින් තමන්ගේ ජීවිතය පුරවගෙන තියෙනවා. නමුත් බිරිඳ බොහොම ගුණවත් තැනැත්තියක්. ධර්මයට බොහොම ලැදි. ඒ වගේම පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරන
නිතිසිල් ආරක්ෂා කරන දාන ශ්‍රීලාදී ගුණාංග වලින් යුක් කාන්තාව. නමුත් ඔවුන්ගේ ගමන් මාර්ගය ආකාර දෙකකින් යන බැවින් ඔවුන්ගේ යුග ජීවිතයත් තරම් සාර්ථක නැහැ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ මල පුරුෂයෙක් දෙවගණක් සමග ජීවත් වෙනවා කියන එක ගැළපෙන්නේ නැහැ. ඊළඟට තුන්වෙනි කණ්ඩායම හැටියට බුදුරජාණන් වහන්සේ අනුදැනව දහරනවා දේවෝ චවාය සද්දින් සංවසති කියලා. ඒ කියන්නේ ගුණවත් පුරුෂයෙක් සහ ගුණයෙන් තොර කාන්තාව ජීවත් වීම. ඔවුන්ගේ ජීවිතයත් සාර්ථක ජීවිතයක් නෙවෙයි. සැමියා යහපත් මිනිසෙක්වත් බිරිඳ පාපී කාන්තාවක් නම් ඒ පවුල් ජීවිතයත් දවසින් දවස පරිහානියට පත් වෙනවා. කිසිම දියුණුවක් සතුටක් වාසනාවක් එම නිවස තුළ දකින්න ලැබෙන්නේ. ඊළඟට සිව්වෙනි කණ්ඩායම වශයෙන් ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ අනුදැනව දාලේ දේවෝ දේවියා සද්දින් සංවසති කියලා. ඉතාමත් යහපත් ගුණවත් පුරුෂයෙක් සහ ඒ හා සමාන ගුණවත් කාන්තාවක් එකට ජීවත් වෙනවා නම් අඹුසැමියන් වශයෙන් යුග ජීවිතයක් ගත කරනවා නම් අන්නේ පවුල් සංස්ථාව උන්වහන්සේ අනුදැනව දහරනව පින්නතුනි දෙවියෙක් දෙවගණක් සමග ජීවත් වෙනවා වගේ කියලා. ඒක දිනෙන් දින දිනුව කරා ගමන් කරනවා. ආලෝකයෙන් ආලෝකයට යන්නට පුළුවන්. ජෝති ජෝති පරායන. අර මුලින් කියපු කණ්ඩායම අඳුරෙන් අඳුරට යනවා. සිව්වෙනි කණ්ඩායම ආලෝකයෙන් ආලෝකයට ගමන් කරනවා. එහෙමනම් අපි එදිනෙදා ගෘහ ජීවිතයේ ගත කරන අය විශේෂයෙන්ම යුග ජීවිතයට පත්වන්නා වූ අපේ තරුණ පින්නතුන් මේ බුද්ධ කාරණා බුදුරජාණන් වහන්සේ අනුදැනව දාල ධර්ම කරුණු තමන්ගේ ජීවිතයට එකතු කර ගන්නට ඕන. තමන්ගේ ස්වාමි පුත්‍රයා මෙන්ම ස්වාමි දියණිය කියන මේ දෙපළ ධර්මානුකූල තමන්ගේ ජීවිතය සකස් කරගත්තොත් තාමත් වාසනාවන්ත යුග ජීවිතයක් ගත කරන්නට ඔබට පුළුවන් කමක් ලැබෙනවා. හරියට සඳුන් ගහකට සමන් වැලක් යතුනා වගේ බොහොම ලස්සනයි. දවසින් දවස දවසින් දවස ඒ පෞල් ජීවිතය සාර්ථක වෙනවා. එසේ නොවන පෞල් ජීවිත පින්නතුනි දවසින් දවස පරිහානියට පත් වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනකොට නිවන පමණක් නොවේ පුද්ගලයාගේ මෙලොව යහපත සඳහා මෙලොව දියුණුව සාර්ථක කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව විවිධ අවස්ථාවන් වලදී ධර්ම කාරණා පැහැදිලි කරලා තියෙනවා. ඒ චව සූත්‍රයේ අතිරේක වශයෙන් පින්නතුන් කවුරුත් දන්නා සූත්‍ර දේශනාවක් තමයි සිගාලෝවාද සූත්‍රය කියන්නේ. මේ සිගාලෝවාද සූත්‍රයෙහි උන්වහන්සේ යුතුයම් වශයෙන් පැහැදිලි කරනවා එකිනෙකාගෙන් ඉටු විය යුතු ඒ වගකීම් කුමක්ද කියන එක. ඒ අනුව සැමියාගෙන් බිරිඳටත් බිරිඳගෙන් සැමියාටත් කිසියම් යුතුයකමක් ඉටු වෙන්න ඕන. ඒ යුතුයකම තමයි තමන්ගේ වගකීම. වගකීම හරියට තේරුම් ගත්ත යම්කිසි සැමියෙක් සහ බිරිඳක් සිටින සමාජය සිටින නිවස බොහොම වාසනාවන්තයි. එනිසා බුදුරජාණන් වහන්සේ එදිනෙදා ජීවිතයක් ගත කරන ගෘහ ජීවිතයේ විවිධ දුක් කංකටළු වලට ලක්ව ක්‍රියා කරන බොහෝ ජනතාවගේ යහපත වෙනුවෙන් මේ ධර්ම කාරණා දේශනා කළේ සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්නටයි. අනාගත සමාජයට හොඳ යහපත් දූ දරුවන් දායාද කරන්නේ
මේ අඹු සැමි යුවළ. එයයි තමයි අපි මව්පියෝ කියලා හඳුන්වන්නේ. දරුවන් බිහිවීමෙන් අනතුරුව ඒ දෙපළ අපි හඳුන්වනවා මව්පියන් හැටියට. ඒකට දරුවන්ගේ මව්පියන්ට මව්පියන්ගෙන් දරුවන්ට ඒ යුතුකම් ඉටු වෙන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ පුත්ත ධාරා දිසා පච්චා. ඒ පස්චිම දිසාව වශයෙන් මේ අඹුසැමි සම්බන්ධතාවය පැහැදිලි කරමු. ඒකට පළමුවෙන්ම තමන්ගේ ස්වාමියා, තමන්ගේ ආදරණීය ස්වාමි දියණිය වෙනුවෙන් කිසියම් යුතුකමක් ඉෂ්ට කරන්න ඕන. ඒ යුතුකම් වෙනුවෙන් ඉටු කරනවා නම් කිසි දිනක ඒ පවුල් ජීවිතය අසාර්ථක වෙන්නේ නැහැ. දවසින් දවස දියුණුව කරා ගමන් කරනවා. ඒ අනුව සැමියෙකු විසින් තමන්ගේ ස්වාමි දියණියට කාරණා පහකින් යුතුකම් ඉෂ්ට කරන්න ඕන. ඒ කාරණා අතර එක කරුණක් තමයි තමන්ගේ බිරිඳට ගරු බුහුමන් දක්වන්න ඕන. සම්මානනාය ගෞරවනීය විදියට ඇගේ ආත්ම ගෞරවයට හානියක් නොවන විදියට ආමන්ත්‍රණය කරන්න ඕන. කතා බහ කරන්න ඕන. ප්‍රිය වචනය සඳහා භාවිතා කරන්න ඕන. අපි දන්නවා අපේ සමාජයේ යුග දිවියට පත් වෙන්නම පෙර ඔවුනොවුන් අතර බොහෝම ප්‍රියමනාප සුහදශීලීව ආමන්ත්‍රණය කරන. නමුත් යුග දිවියට පත් වෙලා කාලයක් යනකොට අර ප්‍රියමනාප වචන තමන්ගේ ශබ්දකෝෂයේ නැති වෙලා ඉතාමත්ම අප්‍රිය අප්‍රසන්න වචන මාලාවක් වුණුන් භාවිතා කරනවා. අන්න ඒ තත්ත්වයට පත් වෙන්න දෙන්න හොඳ නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන්ගේ ස්වාමි දියණියට ගෞරවනීය විදියට ආමන්ත්‍රණය කිරීම සැමියෙකුගේ යුතුකමක්. ඊළඟට අවමන් නොකිරීම සමාජය තුළ විවිධ අවස්ථාවන් වලදී යාළු මිත්‍රාදීන් ඒ වගේම උත්සව අවස්ථාවන් වලදී තමන්ගේ ස්වාමි දියණියගේ දොස් අගුණ වැරදි කතා කරන්න හොඳ නැහැ. ඇයට අපහාසයක් වන විදියට ඇයගේ අඩුපාඩු ඒ සමාජය තුළදී අනිත් ඇයට ඇසෙන්ට ප්‍රකාශ කළ යුතු වන්නේ නැහැ. එවිට ඇයට ලොකු වේදනාවක් හිතට ඇති වෙන්න පුළුවන්. ඔවුනොවුන් අතර තියෙන මිත්‍රත්වයට ලොකු පහරක් තමාගේ වැරදි සමාජය තුළ අනිකුත් අය ඉදිරිපිට ප්‍රකාශ කිරීම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ බිරිඳ සම්බන්ධයෙන් කිසියම් දෙයක් වැරද්දක් තිබෙනවා ඔවුනොවුන් පෞද්ගලිකව ගැන සාකච්ඡා කරලා ඒ පිළිබඳව වැරදි නිවැරදි කර ගැනීම මිස ඇයට අපහාසයක් වන විදියට අවමානයක් වන විදියට කතා කළ යුතු වන්නේ නැහැ කියන එක. ඊළඟට ස්වාමි පුත්‍රයෙක් විසින් තමන්ගේ ආදරණීය ස්වාමි දියණියට කරනු ලබන ලොකුම යුතුකම තමයි පරිස්ත්‍රීන් කරන්න යාම. අපි දන්නවා එදිනෙදා සමාජය තුළ විවිධ ගැටුම් විවිධ කලකෝලාහල බරපතල විපත්ති වලට මූල හේතුව මෙන්න මේ තුන්වන ශික්ෂාපදය ආරක්ෂා නොකිරීම. මිනිසා ස්වාමි පුත්‍රයෙකු විසින් තමන්ගේ ස්වාමි දියණිය හැර වෙනත් ස්ත්‍රීන් කරා නොයාම බුදුරජාණන් වහන්සේ බෙහෙවින්ම අගය කොට තිබෙනවා. යම්කිසි කෙනෙක් එහෙම යනවනම් බුදුරජාණන් වහන්සේ පරාභව කියන සූත්‍රයේදී පැහැදිලි කළේ ඒ පුද්ගලයා දවසින් දවස පරිහානියට පත් වෙනවා. ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ක දුත්තෝ ෂයෝ නරෝ ලද්දං ලද්දං විනාසේති තම් පරාභවතෝ මුඛ. ස්ත්‍රී දූර්ත වීම, සුරා දූර්ත වීම, සූදු වෙහි ලොල් වීම එවැනි පුද්ගලෙ ලබන්නා වූ ධනය විනාශයට යනවා. gedara viyadamata
තමන්ගේ දූ දරුවන්ට ඒ දිනදා කටයුතු සඳහා වියදම් කරන්න තිබෙන මුදල් යම්කිසි පුද්ගලයෙක් පරිස්ත්‍රීන් කරා යනවනම් ඒ සඳහා වියදම් කරන්නට වෙනවා. ඒකට තමන්ගේ එදිනෙදා ජීවිතයේ ගත කරන්නට තම පවුල තුල ලොකු ගැටුමක් ආරවුලක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා තුන්වෙනි ශික්ෂාපදය අපි ආරක්ෂා කරගන්න ඕන. ඊළඟට තමයි සිව්වෙනි කාරණය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පින්නතුනි ඉසුරු පවරා දීම කියන එක. ඒ කියන්නේ ගෙදර ආධිපත්‍ය, ගෙදර ප්‍රධානත්වය, ගෘහ පාලනය තමන්ගේ බිරිඳට පවරා දෙන්න ඕන. එවිට තමයි අය බොහොම සැලකිල්ලෙන් බොහොම ගෞරවනීය විදියට අරපිරිමැස්මෙන් යුක්තව කටයුතු කරන්නේ. ඊළඟට අයට අවශ්‍ය කරන ඇඳුම් පැළඳුම් ආභරණ ආදිය ලබා දීමත් සැමියෙකුගේ යුතුකමක්. යම්කිසි සැමියෙක් ඉන්නේ යුතුකම් ටික නිවැරදිව කරනවා නම් ඒ පෞල් ජීවිතයේ බොහොම ලස්සනයි. ඉන් සන්තෝෂයට පත්වන්නා වූ බිරිඳ පින්නතුනි තමන්ගේ සැමියාටත් යුතුකම් පහකින් ඒ කරුණිෂ්ඨ කරනවා. ගෙදර කටයුතු බොහොම සංවිධානාත්මක හොඳට කරනවා. සම්මා ඉතාමත්ම සැලකිල්ලෙන් ගෙදර කටයුතු ටික බිරිඳ විසින් කරනවා. ඒ වගේම ඒ තමන්ගේ ස්වාමි පුත්‍රයාගේ හිතමිතුරන් ඥාති යහළුවන් ඒ නිවසට පැමිණෙනකොට එයාට හොඳින් සලකන්ට ඕන බිරිඳක් වශයෙන්. එතකොට ඒ බිරිඳගේ යුතුකම ඒක. ඊළඟට ඇයටත් යුතුකමක් තියෙනවා. තමන්ගේ ස්වාමි පුත්‍රයා හැර වෙනත් පුරුෂයන් කරා නොයාම ඒකත් ඉතාමත්ම වැදගත් දෙයක්. ඊළඟ එක තමයි සැමියා විසින් හම්බ කරලා උපයන ඒ මිල මුදල් බොහොම අරපිරිමැස්මෙන් යුක්තව ආරක්ෂා කරමින් තමන්ගේ දූ දරුවන්ගේ කටයුතු සිදු කරමින් තාමත්ම හොඳින් ඒ කාර්යයන් ඉෂ්ට කිරීම. ඊළඟ කාරණේ තමයි දක්ෂයෙක් හැටියට අනලස්ව ක්‍රියා කිරීම. බොහෝම ක්‍රියාශීලී කෙනෙක් වෙන්න ඕන බිරිඳක් කියන්නේ ගෘහණිය කියලා කියන්නේ ඇහැට. එතකොට ගෘහණියක් වෙනකොට ගෙදර සියලු කටයුතු සොයා බලන්න ඕන. පළමුව නැගිටින්න ඕන. හැමතෙම පසුව නිින්දට යන්න ඕන. ඉතින් අන්නේ කරුණු කාරණා නිවැරදිව අපි තේරුම් ගත්තොත් අපිට ඉතාමත් සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන්. විසාකාව යුග දිවියට පත් වෙන දවසේ ඇයගේ පියා දෙන අවවාද 10ක්. ඇයට දෙන ඒ අවවාද මං හිතන්නේ අපේ ඒ පතිකුලයට යන බොහෝ දිනාටම වැදගත්. ඇතුළත ගිනි පිටත දෙන්න එපා. පිටත තියෙන ගිනි ඇතුළත දෙන්න එපා. ඒ කියන්නේ ඇතුළත තියෙන තමන්ගේ සැමිය සහ බිරිඳ අතර පවුල් ජීවිතය තුළ තියෙන ප්‍රශ්න කිසිම දවසක පිටස්තර අයත් සමග කියන්න එපා. ඒ වගේම පිට තියෙන දේවල් ගෙදරින් පිට තියෙන ප්‍රශ්න සැමියාට දෙන්න කියන්න සූදානම් වෙන්න එපා. බොහෝ අවස්ථාවන් වලදී සිදුවෙන්නේ ඒ අනවශ්‍ය ගැටුම් වලට මූල හේතුව ඒ ඇතුළත ගිනි පිටතටත් පිටත ගිනි ඇතුළටත් දීම. ඒ වගේම එවැනි කරුණු කාරණා රාශියක් පිළිබඳව බුදුහාමුදුරු දේශනා කළා. ඒවා එකින් එක පැහැදිලි කරන්න අවශ්‍ය කාලයක් නැහැ. ඒ නිසා මේ මොහොතේදී අපි කල්පනාවට ගන්න ඕන සාර්ථක යුග ජීවිතයක් ගත කරන්නට නම් ඒ ලෞතුරා තථාගත ඒ අමාමෑණී බුදුරජාණන් වහන්සේ අපි වෙනුවෙන් දේශනා කරන්නට යෙදුන ඒ උතුම් වූ ධර්මය ආදර්ශයට අරගෙන ඒ ඔස්සේ අපි ජීවිතය හැඩගස්වාගෙන තාමත් සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්නට ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවායි අපි ප්‍රාර්ථනා කරනවා. සේ ප්‍රාර්ථනා කරන ගමන් මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළේ උතුම් වූ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ලබාගත්තා වූ සියලු පිණ අපට මේ මියගොස් සිටින්නා වූ සියලු ඥාතීන්ටත් ඒ වගේම ලෝකපාලක සම්යදෘෂ්ටික සියලු දේවතාවුන්ටත් අනුමෝදන් කරනවා. අනුමෝදන් වීමෙන් ඒ දෙවියෝ
උතුම් වූ සැපතටපත් වේවා අප ආරක්ෂා කරත්වා විශේෂයෙන්ම ඒ හිරු සදහම් රැස් වැඩසටහන මෙහෙවන ඒ හිරු නාලිකාවේ ඒ අධ්‍යක්ෂක කාර්ය මණ්ඩලයේ ඇතුළු සියලුම නිලධාරීන් හැම දිනාටම මේ කටයුතු මෙහෙවන සියලු දිනාටත් ධර්ම ශ්‍රවණය කරන්නා වූ ලෝකවාසී ලංකාවාසී සියලු දිනාටත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා පරලොව වශයෙන් ඔබ හැම දිනම ප්‍රාර්ථනා කරන ඒ උතුම් වූ නිවන් අවබෝධය ලබන්නට මේ පින් හේතු වේවා වාසනාම වේවා කියලා හැම දිනම සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා චබුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා චබුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා චබුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ධර්ම ශ්‍රවණය කළා වූ හැම දිනාටම උතුම් වූ නිවන් අවබෝධය වේවා.